සබෞතන සබු දේශනක් අයෝ එසේ වේ මහත්තයා මේ කුෂිකාරු දෙපාර්තමේන්තුවේ මිහිකන්ත දිනුවෙල සරහණේ මුතුමා ශේෂ්ත්‍රයට අද ඇවිල්ලා ඉන්නවා විශේෂයෙන්ම අර අපිට සේනාදළුඹගේ හානිය ගිය කන්නේ තිබ්බනේ කන්නේ විශාල පරිහානියක් පස්සේ සේනාදළුඹගේ හානිය ගිය කන්නේ මම හිතන්නේ ලොකුවට මාධ්‍යවලත් මෙයා වුණා ඊට පස්සේ ගොවි මහත්තුන්ට ලොකු ලොකු ප්‍රශ්න ඇති වුණා ඔව් ඉතින් අපි ආවේ මේ කන්නේ දැන් කුෂිකාරු දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා කොහොමද මේ මේකට මුහුණ දෙන්නේ කියන එක ගොවි සංවිධානයෙන් මේක තියෙන වී කියන්නේ පණු බිත්තර පවා නැති වෙන්න බෑ නැති ගියගන්නේ මෙහෙ තිබ්බ හානි ගොඩක් තිබ්බද මේ සැරේ තිබුණා විශාල වශයෙන් මොකද නොදැනුවත් නම්නේ ශේෂ්ත්‍රයට ආවේ ඒක නිසා හානිටපත් වුණා සෑහෙන ප්‍රමාණයක් මම හිතන්නේ ඒ පිළිබඳව මේ වෙනකොට සූදානම්ක් තියෙනවා ගොවියෝ සූදානම් කරලා තියෙනවා කුෂිකාරු දෙපාර්තමේන්තුව කැටියට ඔය කියන්නේ මාමා මේ දැන් මේ ගොවි කණ්ඩායමත් එක්ක දැන් කණ්ඩායමක් විදියට එකතු වෙලා කුෂිකාරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණෙත් අරගෙන තමයි දැන් මේ වැඩ කටයුතු කරන්න යන්නේ නේ. ඒක නිසා තමයි දැනට මම හිතන්නේ මේ පරිසරය හොඳට හදලා මේකේ මේක අතිරේක බෝගත් මේ අතරතුරු වගා වෙමින් මම හිතන්නේ බඩේරුඟු වගාවට හානියක් වෙනවා නම් බෙහෙත්ිය ගන්න පුළුවන් විදිහට ඒකට අතිරේක ආදමක් ලබන්න පුළුවන් අතිරේක බෝග වගා කරන්නට යංක්ටි පිළිවෙලකට ක්‍රමානුකූලව වැඩක් කරන්නට ගොවිය සූදානම් කළා තියෙනවා. ඔව්. ඒ මතක කොහොමද ඒක තාක්ෂණික කටයුතු මෙහෙමයි අපිට ආරම්භයේදී පොඩි ප්‍රශ්න තිබ්බා මේ ගොවි මහතුරු අලුත් දෙයක් නෙමේ ගොවි මහතුරු මේක දැනුවත් කිරීම ඒත් එක්කම ශේෂ්ත්‍රය අපි යම් කි ප්‍රමාණයක් ඉඩ තබා ගන්නවා මේක බෙහෙත් ගන්න පුළුවන් පහසු විදියට ඒකත් එක්ක අපිට ලොකු ප්‍රශ්නකාරී තත්ත්වයක් ආවා නමුත් ආරම්භයේ ඉඳලා අපි සභාපතිතුමාලා ගොවි මහතුරුත් එක්ක එකතු වෙලා ගොවි සංවිධාන රැස්වීමේ ඉඳලා අපි ප්‍රමාණවත් මේ ක්‍රමවේදයක් හදාගෙන ගොවි මහතුරුන්ට මේකේ බැරරුම්කම් පැහැදිලි කරා. කොහොමද මේක හිතවලා තියෙන්නේ කොහොමද පරතරය අපි අරන් තියෙන්නේ කියන එක? ඔව් මෙහෙමයි මේ අපි නරගහත මේ පේලි දෙයක් අතර අපි අඩියක හමාරක පරතරය අපි තියාගෙන තියෙනවා. ඒත් එක්කම පැල දෙකක් අතර අපි තියාගන්නවා අඩියක පරතරයක්. මේක මේ හොඳ පරතරයක් ඒතකොට සාකේ වර්ධනයේට ඒක උපකාරී වෙනවා. ඔව් ඒතකොට පේලි කීයක් තියාගන්නවද? බඩේ පේලි කීයකට පස්සේද මේ පරතරය ලොකු පරතරය. ඔබතුමාට පේනවාද ලොකු පරතරයක් අපි තියාගෙන තියෙනවා. ඒ කියන්නේ අඩි 4ක පරතරයක් අපි මේකේ තියාගෙන තියෙනවා අතරමැද. ඒ අපි තියාගන්නේ බඩේ රුගු පේලි 4ක් හිටවල අඩි 4ක පරතරයක් අපි නැවත තබා ගැනීම සිද්ධ කරගන්නවා අපිට. ඔබ මහත්තයාට පුළුවන් ඒතකොට මේ දලඹු හානි කවදා හරි ආපු දවසක මේ අපිට කුමිනාශක පහසුවෙන් පාවිච්චි කරන්න පහසු වෙනවා ඒක. දැන් කුමිනාශකව වෙනත් අපේ තියෙන ඒකාබද්ධ පරිබෝධ පාලන. මේක අලුත් දෙයක්. සමහර අය ගොවි බලාපොරොත්තු වෙන්නේ සමහර වෙලාවට මේ මුළු ශේෂ්ත්‍රයේම ගිරු පිටවල ලොකු ආදායමකට ඊට වැඩි ආදායමක් මම හිතන්නේ මේ ක්‍රමය තුලින් ලැබෙයි කියලා දැඩි විශ්වාසයක් තියන්න පුළුවන්. ඒ මත දැන් ඒතකොට මේකේ දැන් මේ බඩරුඟු පිටවල තියෙනවා. ලොකු පරතරයකුත් තියෙනවා. මේකේ අතිරේක භෝගයක් විදිහට මොකක්ද දැන් මේ ගොවි මහතුන්ට කියලා තියෙන්නේ මොනවගේ වැඩ? එහෙමයි නරහත් අපි ඉන්නේ. අපිට මේ මේක අපි තනිල භෝග වගාවට තමයි අපි ගොවි මහතුරු යදෝලා තියෙන්නේ. එතකොට අපිට ගොඩක් මේ ප්‍රදේශේ නම් අපිට රටකජු, මේ පුදමු, කෞපි, මෑකරල් වගේ දේවල් මේ ශේෂ්ත්‍රයට ගොඩක් ගැලපෙනවා මේ නාගදීප ව්‍යාපාරය. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ ගොවි කණ්ඩායම ඉන්න කට්ටියකට කැමැත්තකුත් තියෙනවා. හැම කැමැත්තක් කියන්නේ ගොඩක්ම කැමැති හේතුව මොකද මේකේ පිළිබඳ නව අලුත් අත්දැකීම් ටිකක් ලබන්න තියෙන්නේ. මොකද හේතුව අලුත් ක්‍රමයකට හිටවපම ඕන වගාවක් මම හිතන්නේ ආදායම වැඩි වෙනවා. පළවෙනි වසරේ අත්දැකීමක් තියෙනවා. මේක උනන්දුවෙන්මනේ කරන්නේ. වෙනදට වඩා කැපවීමක් තියෙනවා. හේතුව වෙනදන ඉරුම ටික කොහොම හරි කම නැහිටෙව්වා. එහෙම ක්‍රමයක්. නමුත් මේක ක්‍රමානුකූල සතා නිසා, ගලඹු හානි නිසා මේ ක්‍රමානුකූලව යන වැඩසටහනක්. මම හිතන්නේ මේ පිළිබඳ ආදායම පිළිබඳ හොඳ තත්ත්වයක තියෙන මූලික දැනුවත් කිරීම නිසා මේක හොඳින් තියෙයි කියලා විශ්වාස කරනවා. ඒක පාලසෙන්දට ඉස්සෙල්ලා හිටවන්න වෙයි. ඔව් අනිවාර්යයෙන් පාලසෙන්දට ඉස්සෙල්ලා හිටවන්න අවශ්‍ය කටයුතු දැන් සූදානම් කළා තියෙනවා. සූදානම් කළා. මම අපි එහෙමනම් දැන් මෙතන මේ ටිකක් බලාගෙන ඔබතුමාගේ තව ඇතිනේ ගොවි කණ්ඩායම් අපි ඒවත් පොඩ්ඩක් බලන්න ඉන්න. හොඳයි. සීනා තලපුව අපරදවමු. මේ 15ට පෙර බඩේරුඟු පීච සිටුවා අවසන් කරන්න.
දේශනක ඒවා. එසේම වේවා ඔබතුමාලටත් මහත්තයා. ඔව් මේ අපි කුසුමල් දිපාත්මේන්තුව දැකලත් ඇති මේ කුසුමල් දිපාත්මේන්තුවේ මිහිකත දින වැඩසටහනේ තම නාලක මහත්තයා අවිල්ල තින ඔබතුමාගේ ශේෂ්ත්‍රයට සේනදළුම් වගේ හානියත් එක්ක ශේෂ්ත්‍රයේ ඔබතුමාලා කොහොමද සූදානම් කරලා තියෙන්නේ කියලා බලන්න තමයි අවිල්ල තියෙන්නේ. මිහිකත අපේ මහත්තයා මම මුලින්ම මිහිකත වැඩසටහන ගැන මතක් කරනවා නම් මේ වැඩසටහන මාධ්‍ය මගේ යනකොට මම විශේෂ අවස්ථාවලදී හැම වෙලාවකම මම ඒක නරඹනවා. ඒකෙන් යම් අත්දැකීම් ලබනවා. ඒක හොඳ වැඩසටහනක් කියන එක මම මුලින්ම ප්‍රකාශ කරන්න ඕනි. ඒ වගේම තමයි ගිය මාස කන්න වෙනකොට මේ සේනා දළඹුවාගේ හානිය හින්දා අපි ලොකු අර්බුදකාරී තත්වයකට පත් වුණා. මොකද මේ මේ දළඹුවා මීට පෙර ඇවිල්ලා තිබ්බේ නැති හින්දා මේ දළඹුවා මර්ධනය කරන එක පිළිබඳව අපිට ලොකු ගැටලුවක් තිබුණා. ඉන් අනතුරුව තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක මහතුරු දැනුවත් කිරීම තුළින් අපි යම් දැනීමක් අපි ලබා ගත්තා. ඒ අනුව මේ යලකන්නේ අපි සූදානම් වුණා මූලිකවම මේ සේනා දළඹුවගේ පිලා අවස්ථාව විනාශ කිරීම සඳහා මූලික අවස්ථාව හැටියට මේ ලොකු ටැට්ටරෙන් මේවා පෙරලලා ඊළඟට කොකු නැඟලා ඇදලා ඒක වේලෙන් නැරලා නැවත මේක යම්කිසි රෝග පාලනයකට ලක් කරලා ඉවරලා අනතුරුව වතුර බැඳීමත් එක්ක තමයි අපි මේ භෝග ශේෂ්ත්‍රයේ සිටුවීමට අපි මූලික වශයෙන්ම සූදානම් කරේ. ඊට දැන් ත්‍රිටිකරත් අනිත් ගොවි මහතුරුත් එකතු වෙලා තියෙන මේ විදිහට. ඒ සියලු දෙනාම අපි ගොවි සංවිධානයක් හැටියට ගත්තාම සියලු ගොවියෝ දැනුවත් වෙලා තියෙනවා මේ. ඔව් අනිවාර්යයෙන්. අපිත් මේ ආවේ දැන් අපි ගාන්දාදපුර පොළොන්නරුවේ ගිය කන්නේ හොඳටම මේ බලමු වගා කරා. හැබැයි මල්යංගන කලාපේ තමයි මම හිතන්නේ මේ කන්නේ වැඩිම ප්‍රමාණයක් මේ බඩුංග වලට යොමු වෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඔබතුමාලා මේක හොඳට මේ කන්නේ ඒකට අභියෝගයට මුහුණ දෙයි කියලා. මගෙතන අභියෝගයට මම හිතන්නේ ඒ මහතුරු එකතු වෙලා තියෙනවා. කුසියන් දෙපාර්තමේන්තුවේ කුසියන් දෙවියට දෙපාර්තමේන්තු විදියට ගොඩක් සහයෝගයක් මෙයාලට දීලා තියෙනවා. මේ කන්නේ කොහොමද මුලින්දලම අපි ආරම්භයේදී අවසානයේ දක්වාම කොහොම ශේෂ්ත්‍රෙන් අදත්තු කරගන්නේ කොහොමද දළඹ හඳුනාගන්නේ මේ ටිකක් ප්‍රමාත් විදියට මෙයාලා දැනුවත් කිරීම කරලා තියෙනවා. මොකද අපි මෙයාලට මේකේ බැරෑරුම් කන පැහැදිලි කරලා තියෙනවා. මොකද මෙයාලා කරන දියත් එක තමයි ලබන කන්නේ මුළු ලංකාවේම වගාව කරන හැටි තීරණය වෙන්නේ. මොකද මෙයාලා ලොකු වගකීමක් තියෙනවා. නිවැරදිව මේ දේ කරලා මේ ලංකාවටම හොඳ ආදර්ශයක් වෙන්න හොඳ ගොවි මහත්තු කිරිසක් මේ වෙන්න මෙයාලට අවස්ථාව උදා වෙනවා. හිතන්නේ ගොවි මහත්තයා මේ ගන්නේ ඔබතුමාලා තමයි මේකේ නියම කණ්ඩායම. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ගන්නේ හොඳට අපි මම හිතනවා මේකට මුහුණ දෙයි කියලා. කොහොමද ඒකේ? ඔව් අපේ මහත්තයෝ ඒක අපි කුසකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමත් එක්ක අපි ලොකු අවබෝධයක් ලබාගෙන තියෙනවා මේ සේනා දළඹුවගේ ව්‍යාප්තිය සහ හානිය. ඒකෙන් ද අපි දැනට එතුමන්ලා දීපු උපදෙස් එක්ක මේ රෝග පාලනය නතර කිරීමට සෑහෙන අපිට මුලින්ම උපදෙස් ලැබුණේ මේ බඩිරුංග වගාවට යනකොට මේයි පළවෙනිදා ඉඳන් 15 වෙනිදා වෙනකොට සියලු ගොවියෝ එකවර වගා කිරීමට යොමු කිරීම. ඒ තුලින් අපිට සෑහෙන රෝග එකවර එනකොට බෙහෙත් ගහලා මේක මර්ධනය කිරීම හැකියාව ගොවි මහතුරුන්ට තියෙනවා. දැන් අපි මීට පෙර කෙරේ වරින් වර තමුන්ගේ හිතුමතේට වගා කිරීම. ඒ එකම මේ රෝග පාලනය කිරීම අපහසු වුණා. මෙවර එහෙම වෙන්නේ නැහැ. යම් දැනුවත් වීමක් වෙලා තියෙනවා, අත්දැකීම් ලැබලා තියෙනවා. ඒක හින්දා අපිට සෑහෙන ප්‍රතිඵලයක් මෙවර ලබා ගැනීමට හැකියාව ලැබේ. හරි, එහෙනම් අපි මේ කන්නේ හොඳ සාර්ථක වගාවක් බලාපොරොත්තු වෙනා එකට මේ හොඳ වගාවක් විදිහට මේක කරගෙන යන්න අවස්ථාව ලැබෙයි කියලා හිතනවා. එහෙනම් අපි ගිහින් එන්න අපි අනිත් ගොවි මහතුරු පොඩ්ඩක් හම්බෙලා. බොහොම දැනයි අපේ මහත්තයෝ ඔබ දෙවට මගේ ස්තුතිය. ඔව් අපි එඩි මහත්තයා ගිහින් පොඩ්ඩක් හම්බෙන්නේ. මේ හසර කන්තර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ මයංගන කලාපේ සහකාර අධ්‍යක්ෂක මේ තමයි අමතර භෝග සම්බන්ධ විෂය භාර නිලධාරී මදම්මික මහතා. ඊට මහත්තයා මේ කොහොමද දැන් මේ අපි ගියා මේ කොටසේම අන්තර් පළාත් කාර්යාලයේ ශිෂ්ටවට ගියා. ඉතින් මේ දැන් මේ කන්නේ කොහොමද සූදානම බඩරුම් වගාවට? අතරම දැන් මේ ජලය ලබා දීමත් එක්ක ගුයි මහතුරු මේ කන්නේ වැඩ
පටන් අරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම මේ හසලක අන්තරපලාත් බල ප්‍රදේශයේ මයංගනේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කොට්ටාසය තුළ වාරි ව්‍යාපාර ප්‍රධාන වාරි ව්‍යාපාර හයක් කටයුතු කරනවා. එතනොත් ප්‍රධාන වශයෙන් නාගදීප සහ කන්දකැටි ව්‍යාපාරවල තමයි විශාල වශයෙන් බඩරිඟු හොගා වෙන්නේ. ඉතින් මේ නාගදීප ව්‍යාපාරය ගත්තාම දැනට ගුවින් හොඳ සූදානමක ඉන්නවා මේ ඉදිරි කන්නේ බඩරිඟු වගාව සඳහා. මොකද ගිය කන්නේ අපිට යම් තරමක මේ සේනදරඹ වගේ හානිය අපිට දකින්න හම්බ වුණා. ඉතින් ඒ නිසා ඒ හේතුව නිසා අපි ගිය කන්නේත් ඒ වගේ මේ කන්නේ ආරම්භයට පෙරත් මේ සේනදරඹ වගේ හානිය සහ ඒවා ඒක මර්ධනය කරගන්නේ කොහොමද සහ අපි අලුතෙන් දැන් තාක්ෂණික පැකේජයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තාක්ෂණික පැකේජයක් දැන් මේ වෙනකොට ගොවින්ට හඳුන්වලා දීලා ඒක දැන් ක්‍රියාත්මක කරමින් යනවා. ඉතින් ඔබ සමහරට ශේෂ්ත්‍රය දකින්න ඇති ගොවින් මේ වෙන විටත් ඒ ශේෂ්ත්‍රය සකස් කරමින් පැකේජ අනුව ඒ වැඩ කටයුතු කරමින් යනවා. ඉතින් මම හිතනවා ඉදිරි කන්නේ මේ සියලු කටයුතු ගොවින් අනුගමනය කළොත් මම හිතන අපේ කෘෂිකර්ම උපදේශක නිලධාරීන්ව තාක්ෂණ සහාය අරගෙන මේක ක්‍රියාත්මක කරොත් ඉදිරි කන්නේ මේ සේනදරඹ උදුර ඉතාමත් හොඳින් පාලනය කරලා මේ වගා සාර්ථක අස්වැන්නක් ලබා ගන්න ගොවින්ට අවස්ථාව ලැබෙයි. අපේ අතිරේක ආහාර භෝග මේ නිලධාරීතුමා අපිට පොඩ්ඩක් කියන්න දැන් මේ පැකේජ් එක කොහමද අතිරේක ආහාර භෝග කොහොමද මේකට යොදාගෙන තියෙන්නේ කියන්නේ. කියන්නේ බඩරිඟුව ගාවට අමතරව තවත් භෝග තියෙනවා. ඒවා යොදා ගැනීම ඒවා කොහොමද ඊට පස්සේ මේක නඩත්තු කටයුතු. පේලි 4ක් ඇතුළත ඉතිරි වෙන අඩි 4ක ඉඩ ප්‍රමාණය තුළ වෙනත් රණිල භෝග. ඒ කියන්නේ මේ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හඳුන්වලා දීලා තියෙනවා මේක විශේෂයෙන් මේ රණිල භෝග වලින් මේ පණුවා එහෙම නැත්නම් මේ සලඹයා විකර්ෂක භෝගයක් විදියට. ඉතින් එතෙන්දී රණිල භෝග විදියට අපිට මුංගැට රටකජු උඳු කවුපි වගේ භෝග වර්ග මේ අතරතුර වගා කරන්න පුළුවන්. ඉතින් ඒ තුළින් ගොවි මහත්තයාට මේ සලඹයාගේ එහෙම නැත්නම් මේ පණුවාගේ හානිය වළක්වා ගන්නවා වගේම අමතර ආදායමක් මේ ඉතුරු වෙන ඉඩ කොටසෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. මිහිකට දිනෝ කණ්ඩායම අද මම හිතන්නේ බඩරිඟුව ගාව සම්බන්ධ මේකින් තාක්ෂණික කරුණු ටිකක් අපි එකතු කරගත්තා. ඊළඟ කන්නේදී කොහොමද මේ ගොවි මහතුරු මේකට මුහුණ දෙන්නේ කියන්නේ. ඒ මහත්තයා කොහොමද අපි මේක මේ කණ්ඩායම එහෙම නැත්නම් දැන් මේ අපි දැන් මේ විදිහට කතා කරා. ඒ මහත්තයා කොහොමද කුසගම් දෙපාර්තමේන්තුවත් එක්ක අපි කොහොමද සම්බන්ධ වෙන්නේ මේ බලන ඉන්න මේක දිනුව කණ්ඩායම. ඔව් එහෙම නැත්නම් මහත්තයා අපිට සතිය දවස්වල නම් අපිට බදාදා දවස ගොජන සේවා මධ්‍යස්ථානවල සියලුම ගොජන සේවා මධ්‍යස්ථානවල කෘෂිකර්ම උපදේශන කාර්යාලයට ගියොත් අපිට මේ ගොවි මහතුරු ඍජුව අපිට උපදෙස් ලබා ගැනීම හැකියාව තියෙනවා බදාදා දවසක. ඒත් එක්කම අපිට සතිය දවස්වල ශේෂ්ත්‍රයේදී බදාදා අයර අනිත් දවස්වල අපිට පුළුවන් ශේෂ්ත්‍රයේදී ගොවි මහතුරුන්ට අපේ ව්‍යාප්ති නිලධාරීන්ගේ අවශ්‍ය දැනුම තොරතුරු ලබා ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ගොවි සංවිධාන හරහා ගොවි සංවිධාන නියෝජිතව හරහා කෘෂිකර්ම උපදේශ මහත්ය සම්බන්ධ කරගෙන ශේෂ්ත්‍රයටම ගෙනවි අපි උපදෙස් මාලාව ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔව් මම හිතන්නේ අපි මේකද දින වැඩසටහන බලාගෙන කණ්ඩායමට මේ වැඩසටහන සම්බන්ධව කොටියට මොනවාරි තොරතුරු ලබා ගන්න අවශ්‍ය නැ අපගේ මේ තිරේ දිස්ත්‍රික් ලිපිණයට කතා කරොත් ඔබට පුළුවන් ඒ සම්බන්ධව වැඩිතුරු තොරතුරු ලබා ගන්න. එහෙමනම් අපි සද්දවසේකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන ඔබ සැමට සුබ සත්කත්තරාග. අම්මේ මේ කන්නේ නම් කුඹර ඕන් කරගන්න පුළුවන්. ඒත් අර අපේ අර බඩේරුඟු කොරටෝට මොකද කරන්නේ අපි? ඇයි මහතුනෝ එහෙම කියන්නේ? ඇයි කියලා අහන්නේ? මතක නැද්ද ගියපාරේ වෙච්ච නස්කත්තිය? යන්තම් වගාව සේනගෙන් ගලව ගත්තා. ඒත් ඉතින් මේ පාර මොකද කරන්නේ? මේ යලකන්නේ සේනා තලපුවා පරදවමු. සාර්ථක බඩේරුඟු අස්වැන්නක් සඳහා මැයි 15ට පෙර බීජ සිටුවා අවසන් කරන්න. මැයි 15න් පසු කඩින් කඩ වගා කිරීම සේනාධනභාගයේ පැතිරීමට ඉඩ සැලසීමකි. වැඩිතර විස්තර සඳහා ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හෝ ශේෂ්ත්‍ර නිලධාරී හමුවන්න. නැතහොත් 19:20 කෘෂි උපදේශන සේවය අමතන්න.